सातु नमस्कार विवा बुदुरुनत समदा बुदुहिमी शरणयामी नमस्कार विवा दम रुनत समदा सद हम शरणयामी नमस्कार विवा संग रुनत समदा महासंग शरणयामी नमस्कार विवा तुनुरुनत समदाति शरण शरणयामी साधु 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 ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මහියංගනය රිදී මාලියද්දී නාගදීප රජ මහා විහාරස්ථානයේ සිට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ පින්වතුනි මේ පරිසරයේ බොහෝම සුන්දර පරිසරයක්. මේ විහාරස්ථානය හාත්පසින් වට වී තිබෙන්නේ නාගදීප ජලාශයෙන්. නාගදීප ජලාශයේ මැද පිහිටි දූපතක් වගේ මේ තැන අතීතයේ ඉඳලා අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා රාජරාජ මහා මාත්‍යයන් වහන්සේලාගේ සදැහැති පින්වතුන්ගේ අප්‍රමාණ ගෞරවාදරයට පත් වූ මහානුභාව සම්පන්න වූ පින්බිමක්. මේ බිමේ වැඩ සිටින අසිරිමත් බෝධිරාජයාණන් වහන්සේ අෂ්ටඵලරුහ බෝධිරාජයාණන් වහන්සේ නමක් ලෙසත් සැලකෙනවා. ඒ වගේම එදා දේවානම්පියතිස්ස මහරජතුමාගේ කාලේ අපගේ මාතෘ භූමියට මිහිදු මහරහතන් වහන්සේගෙන් සදහම් දායාද ලැබෙද්දී මේ ප්‍රදේශයේ මේ පින්බිම ඉදි වුණා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. පින්නතුනි අපේ දුටුගැමුණු මහරජතුමාගේ පියරජාණන් වහන්සේගේ නම මොකක්ද? කාවන්තිස්ස මහරජතුමා. ඒ කාවන්තිස්ස මහරජතුමා මේ පින්බිමේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකලා කියලා සැලකෙනවා. ඒ චෛත්‍ය රාජානන් වහන්සේ තමයි අර අපේ වං අත පැත්තෙන් වැඩ ඉන්නේ. දැනට අපි වං අත පැත්තේ තියෙන පුංචි කඳු ගැටේ උඩට නැග්ගට පස්සේ ඒ උඩ අපට පුරාණ චෛත්‍යක නටඹුන් හමු වෙනවා. නමුත් විශ්වාසයක් තියෙනවා එතන ඒ තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේ ඒ කඳු ගැටයම ඒ චෛත්‍ය රාජානන් වහන්සේය කියලා. මොකද නිසි පරිදි මේ වන විට පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු වෙලා නැති නිසා අපිට එකපාරට හිතාගන්න බෑ ඒක. ඉතින් කොහොම නමුත් හරීම ආශ්චර්යදනක අද්භූතජනක හරීම නිෂ්කලංක සෞම්‍ය පරිසරයකයි මේ උතුම් පින්බිම පිහිටා තිබෙන්නේ. දුටුගැමුණු මහරජතුමා අනුරාධපුර රාජධානිය විදේශ දකුණු ඉන්දියා ආක්‍රමණිකයන් විසින් යටත් කරගෙන ඉන්න කාලේ මේ රුහුණේ ඉඳලා යුද්ධේ කරගෙන යද්දී මේ ස්ථානයටත් පැමිණිලා මේ ස්ථානයේදී ඉඳලා අදිෂ්ඨාන කළා කියලා විශ්වාසයක් තියෙනවා මේ මහියංගනේ භාරව හිටපු ඒ ආක්‍රමණික සෙන්පතියාව
පරදවන්ට ලැබේවා කියලා. ඉතින් මේ පින්බිමේදී යම් අදහසක් අදිෂ්ඨාන කළාද ඒ අදහස ඒ අයුරින් මිටු වෙලා දුටුගැමුණු රැත්තුමා ඒ මහා යුද්ධයේ දිනලා මහියංගනය යලිත් බේරා ගත්තා. ඊට පස්සේ මේ ලක්දිව එක්සේසත් කරලා ලක්දිව කිරුළු පැලැන්දට පස්සේ තවත් වරෙක දුටුගැමුණු මහරජතුමා මේ පින්බිමට පැමිණිලා මේ අපගේ දකුණු පසින් තිබෙන මහා ස්තූප රාජානන් වහන්සේ තැනුවා කියලා කරුණ සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි මේ පින්බිම බොහෝම පූජනීය පින්බිමක්. බොහෝම ආශ්චර්යජනක පින්බිමක්. ඒ වගේම මේ පින්බිමේ තියෙන ආනුභාවය ගැන නොයේ කතාන්දර අපි අහලා තියෙනවා. මේ පින්බිම ඇසුරු කරගෙන නාගරාජයන් ඒ නාපිරිසක් සමග වාසය කරනවා කියලත් කතාබහක් තියෙනවා. ඉතින් කොහොම වුණත් අද මේ උතුම් පින්බිමේ අපි භාග්‍යතුන් වහන්සේ උදෙසාත් මහා සංඝරත්නය උදෙසාත් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථානමේ වශයෙන් දානේ පූජා කළා. දානේ පූජා කරලා රැස්සුන උදාර පුණ්‍ය සම්පත්තිය මේ පින්බිමේ වාසය කරන ඒ නාගරාජයාණන් වහන්සේලා වර ප්‍රමුඛ සීලු නාපිරිසටත් අනුමෝදන් කළා. දැන් අපි සූදානම් වෙලා ඉන්නේ මේ උතුම් භූමියේ ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බණපදයක් ශ්‍රවණය කරන්නටයි. පින්නතුනි අද මම ඔබට කියා දෙන්න කල්පනා කළේ නිදා ගැනීමත් අවදිව සිටීමත් පිළිබඳව. මොකක් ගැනද? නිදා ගැනීමත් අවදිව සිටීමත් පිළිබඳව. දැන් අපි හැමෝම නිදා ගන්නවද නැද්ද? කොයි වෙලාවටද නිදා ගන්නේ? රැට නිදා ගන්නවා. ඇහැරෙනවද නැද්ද? ඇහැරෙනවා. කොයි වෙලාවටද ඇහැරෙන්නේ? උදේට ඇහැරෙනවා නේද? හැබැයි සමහර වෙලාවට සමහර අය දවල්ටත් නිදා ගන්න නැද්ද? නිදා ගන්නවා. එතකොට ඒ කරලා ආයෙ ඔන්න හවස් ජාමි ඇහැරෙනවා. ආයෙ කාලා ආයෙ නිදා ගන්නවා. ආයෙ උදේට ඇහැරෙනවා. අපි නිදා ගන්නයි ඇහැරෙන්නයි නිදා ගන්නයි ඇහැරෙන්නයි පුරුදු වෙලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නිදා ගන්න පස් දිනෙක ගැනත් ඇහැරිලා ඉන්න පස් දිනෙක ගැන. කවුරු ගැනද? ඕ දෙගොල්ලක් ගැන කියලා දුන්නා අපිට. හැබැයි ඒ දෙගොල්ලගේ විශේෂත්වය මොකක්ද? එක ගොල්ලක් ඇහැරගෙන ඉඳිද්දි අනිත් ගොල්ල නිදා ගන්නවා. අනිත් ගොල්ල ඇහැරිලා ඉඳිද්දි මේ ගොල්ල නිදා ගන්නවා. ඒතර එක් ගොල්ලක් ඇහැරිලා ඉඳි අනිත් අය නිදා ගන්නවා. අනිත් අය නිදාගෙන ඉඳි මේ අය ඇහැරිලා ඉන්නවා. එහෙනම් එකවර ඒ දෙගොල්ලම ඇහැරිලත් නිදාගෙනත් එකවර දෙගොල්ලම ඇහැරිලා ඉන්න පුළුවන්ද? බෑ. එකවර දෙගොල්ලම නිදාගෙන ඉන්නවාද? ඒත් නෑ. එහෙනම් එක වෙලාවකදී ඇහැරිලා ඉන්නේ එක කට්ටියයි. එක වෙලාවකදී නිදාගෙන ඉන්නෙත් එක කට්ටියයි. මීගෙන බුදුරජාණන් වහන්සේ විස්තර කියලා දුන්නේ අපිට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කළේ දෙවි කෙනෙකුට. කාටද කළේ? දෙවි කෙනෙකුට. එක දවසක් මුළු සැවැත් නුවරම බබලවාගෙන දෙවි කෙනෙක් මධ්‍යම රාත්‍රියේ දෙවුරම් වෙහෙරට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. වන්දනා කරලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, කී දෙනෙක් නිදාගෙන ඉද්දි කී දෙනෙක් ඇහැරිලා ඉන්නවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, කී දෙනෙක් ඇහැරිලා ඉද්දි කී දෙනෙක් නිදාගෙන ඉන්නවද කියලා ඇහුවා. ඉතින් අපිට නම් එකපාරට අහපු ඒ ප්‍රශ්නේ තේරෙනවද? නෑ නේද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, පින්වත් දේවේන්ද්‍රය,
පස් දිනක් ඇහැරලා ඉද්දි පස් දිනක් නිදා ගන්නවා. පස් දිනක් නිදාගෙන ඉද්දි පස් දිනක් ඇහැරලා ඉන්නවා කියලා. කවුද මේ පස් දෙනා? එක පස් දිනක් තමයි. මම පළවෙනි එක්කෙනා කියන්නම්කෝ. මේ පස් දිනාගේ ශ්‍රද්ධාව මොකක්ද? ශ්‍රද්ධාව. එහෙනම් දෙවෙනි එක්කෙනා කවුද? වීරිය. මොකක්ද වීරිය? එහෙනම් තුන්වෙනි එක්කෙනා කවුද? 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 දැන් පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ අන්න හරි. සිහිය. මොකක්ද සිහිය? එහෙනම් හතරවෙනි එක්කෙනා කවුද? කවුද? සමාධිය. පස්වෙනි එක්කෙනා කවුද? ප්‍රඥාව. ඔන්න එක කට්ටියක් ගැන අපි දැන් දන්නවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා. පින්නතුනි, එතකොට අනිත් කට්ටිය කවුද? එහෙනම් දැන් මේ පස් දෙනා හැරලා ඉන්න වෙලාවේ අනිත් පස් දෙනා ඉන්නේ කොහොමද? නිදාගෙන. ඒ පස් දෙනා හැරියොත්, ඒ පස් දෙනා හැරියොත් මේ පස් දෙනා මොකද කරන්නේ? නිදා ගන්නවා. දැන් මේ පස් දෙනා හොඳ පස් දෙනෙක්ද නරක පස් දෙනෙක්ද? ඈ? හොඳ පස් දෙනෙක්. එහෙනම් අනිත් පස් දෙනා හොඳ පස් දෙනෙක් වෙන්නේ නැද්ද නරක පස් දෙනෙක් වෙන්නේ නැද්ද? නරක පස් දෙනෙක් වෙන්න ඕනේ. ඇයි ඒ? ඇයි හොඳ පස් දෙනෙක් නම් අනිවාර්යෙන් හොඳ අය හොඳ අය හැරලා ඉන්න වෙලාවට හැරනොයි ඉන්නේ, නිදා ගන්න නෑනේ. එහෙනම් මේ නිදා ගන්න පස් දෙනා කවුද? හොඳ පස් දෙනා හැරලා ඉන්න වෙලාවේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ මොකක්ද? කාමයට තියෙන කැමැත්ත, කාමයට තියෙන ආසාව. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම අරමුණු මුල් කරගෙන සංකල්පීය වශයෙන් මනසේ අපි චේතනාත්මකව රාගී සිතුවිලි උපද්ද ගන්නවා නම් ඒකට කියනවා මොකක් කියලාද? කාමය කියලා කියනවා. ඒතර මේ කාමයේ බාහිර තියෙන දෙයක්ද නැත්නම් අපිට අභ්‍යන්තරිකව හිතේ හටගන්න දෙයක්ද? අභ්‍යන්තරී අපේ හිතේ හටගන්න දෙයක්, සිතුවිල්ලකින් හටගන්න දෙයක්. ඒ නිසා තමයි අපිට ඒක නිදි කරවන්න පුළුවන් වෙන්නේ, නැති කරන්න ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාදේ කියන්නේ, ව්‍යාපාදේ කියන්නේ අපේ හිතට කේන්ති යන ගතිය, තරහ යන ගතිය, ගැටෙන ගතිය, ඒ ස්වභාවයට කියනවා ව්‍යාපාදේ කියලා. ඊට පස්සේ තීන මිද්ද. තීන මිද්ද කියන්නේ මොකක්ද? නිදිමත සහ ආලස බව. දැන් ඒක විවිධ විදිහට එනවනේ. දැන් කෑම කෑවට පස්සෙත් පොඩ්ඩක් ඇලවෙන්න හිතෙන්නේ නැද්ද සමහර වෙලාවට? එතකොට ඇලට මොකද වෙන්නේ? ඊට පස්සේ දන්නේම නැතුව ඇල ගඟ වෙනවා. ගඟ මුදත් වෙනවද? එහෙනම් හොඳට ගොරවනවා ඇති. ඒක මොකද්ද? තීන මිද්ද. තීන මිද්ද අපේ කුසල් දහම් නිදි කරවන එකක්. තීන මිද්ද නිදිමත ආපු වෙලාවට කුසල් දහම් පිහිටන් නැතුව යනවා. ඊළඟට මොකක්ද? උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ ආන්න. උද්දච්ච කියන්නේ ලොකු කමලු. ඔව්, සාමාන්‍ය විවහාරේ එහෙම අර්ථකුත් තියෙනවද නැද්ද? තියෙනවනේ. දැන් අපි දැන් කවුරු හරි එන ලොකුකම නම් මාන්නේ නම් හිතට අරගෙන නම් අපි කියන්නේ මොකද්ද? මෙයාගේ උද්දච්චකම කියනවා නේද? නමුත් දැන් මෙතන ධර්මයේ උද්දච්ච කියන වචනේ හමු වෙන්නේ විසිරීම කියන අර්ථයෙන්. මොන අර්ථයෙන්ද? විසිරීම. හිතේ විසිරීම. දැන් අපි තුම කොඩියක් තියනවා කියලා හුළඟේ, මේ කොඩිය එහෙට මෙහෙට ලෙල දෙනවා. අන්න ඒ වගේ අපේ හිතත් අරමුණෙන් අරමුණට ලෙල දෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට කියනවා උද්දච්ච කියලා. කුක්කුච්ච කියන්නේ මේ දෙකම එකට තියෙන උද්දච්ච කුක්කුච්ච. හරියට නිකන් නියුන් සහෝදරයෝ දෙන්නෙක් වගේ. කුක්කුච්ච කියන්නේ මොකක්ද? පසුතැවීම. මොකක්ද? පසුතැවීම.
ඉතින් අපේ ජීවිතේ සමහර වෙලාවට අපි අතින් වෙන සිදුවීම් නිසා සමහර දේවල් නිසා පසුතැවීම් ඇති වෙන අවස්ථා නැද්ද? තියෙනව නේද? නොඑක් ආකාරයෙන් නොඑක් විදිහට හිතේ පසුතැවීම් උපදිනවා. පසුතැවීම් සියල්ල කුසල්ද අකුසල්ද? අකුසල්. පසුතැවීම් සියල්ල කුසල් නෙවෙයි. පසුතැවීම් කියන්නේ අකුසල්. ඒ පසුතැවීම නම් වූ අකුසලය අපේ හිතට ආපුහාම අපේ හිතේකින් යට යනවා. හිතේකින් යට යද්දී දන්නේම නැතුව හිතේ අකුසලයේ බලවත් වෙනවා. ඒ වෙලාවේ හිතේ කුසල් නැහැ. ඉතින් ඒ නිසා පින්නතුනි ඔය පසුතැවීම කියන එකත් අපි නැති කරගන්න ඕන එකක්. විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ මොකක්ද? සැකය. නොඑක් විදිහට සැකය ඇති වෙනවනි. දැන් මේ සැකය කියන ස්වභාවය හිතට ආවට පස්සේ ධර්ම මාර්ගයට බාධාද නැද්ද? බාධායි. ධර්ම මාර්ගයට ගොඩාක් බාධායි සැකය. මේ සැකය ආවට පස්සේ එතනින් එහාට වඩා ගන්න බැරි වෙනවා. සැකය ආවට පස්සේ කිනා හැමදේම සැක කරනවා. දැන් එයාට හිතෙනවා මම මේ පුරුදු කරන විදිය වැරදිද දන්නේ. මම මේ පුරුදු කරන විදිය දොස් සහිතද දන්නේ. මීට වඩා වෙන ක්‍රම තියෙනවද දන්නේ. කී කී මොකද කරන්නේ? ධර්මයත් සැක කරනවා. ගුරුවරුන්වත් සැක කරනවා. ධර්මයේ කියා දෙන අයත් සැක කරනවා. ධර්ම මාර්ගයත් සැක කරනවා. මේ විදිහට මේ පවතින සැකය අපිට බලවත් නීවරණයක්. ඒ කියන්නේ අපේ හිත බලවත්ව වසාගෙන අපේ නිවන් මඟ අහුරා තියෙන එක. ඒක කොච්චරද කියන්නේ? දැන් අපි නිවන් මඟ පැත්තකින් තියමුකෝ. සැකේ හිතේ තියෙනවා නම් පෞල් ජීවිතයක්වත් ගත කරන්න පුළුවන්ද? හරියට පුළුවන්ද බැරිද? අපි හිතමු ඔන්න නෝනට මහත්යාගෙන සැක හිතෙනවා. එතකොට අනේ අර අහිංසක මිනිස්සයා ගෙදර ඇවිල්ලා කනක් ඇහිලා ඉඳලා ඉවරයි නේද? ඊට පස්සේ ටික දවසක් යද්දී ඒ දෙන්නාට දෙන්න එපා වෙලා යනවා. දැන් මහත්යට නෝනා සැක වුණාමත් එහෙමයි. එතන මේ සැකය කියන ස්වභාවය අපට එදිනෙදා ජීවිතයේදී පවා බාධා සහිතයි. එදිනෙදා ජීවිතයේදී පවා අපිව පිරිහීමකට ලක් කරනවා. ඒ නිසා නිකරුණේ අපි සැක කිරීම නම් වූ ස්වභාවය අපේ හිතින් අයින් කරගන්න ඕනේ. මෙන්න මේ දේවල් පහට ධර්මයේ සඳහන් වෙන නම මොකක්ද? පංච නීවරණ. මොකක්ද පංච නීවරණ? ඒක විස්තර කරලා තියෙන්නේ ආවරණ වහලා දානවා. වහලා දාන එකක් ඒක. නීවරණ මේ මග අහුරන එකක්. අන්ධ කරන අපිව අන්ධ ස්වභාවයට පත් කරන දෙයක්. අචක්කු කරන අපේ යම් ඇසක් තියෙනවා නම් ඒ ඇස නැති කරන දෙයක්. ඒ කියන්නේ අපේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. කුමක් සම්බන්ධයෙන් පෙනීමද? කුසලය අකුසලය වෙන්කොට ගැනීමේ දැක්ම නැති වෙලා යනවා. පඤ්ඤාය දුබ්බලීකරණ අපේ ප්‍රඥාව දුබල කරනවා. මොකකින්ද? මේ පංච නීවරණ නිසා. ඉතින් ඒ නිසා පින්නතුනි අපි මේ නීවරණ පහ හැකි පමණ උත්සාහ කරලා බැහැර කරන්න ඕනේ. අපි කලින් ඉගෙන ගත්ත පස් දෙනාට කියන නම මොකක්ද? මොකද කියන්නේ? පංච ඉන්ද්‍රිය ධර්ම. මොනවද? පංච ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියන වචනේ තේරුම මොකක්ද? දැන් අපි කියනවා නේද මේ ඇස මොකක්ද? ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. ඒ කියන්නේ අපේ ජීවිතේ කොටසක් කියන එකයි. මොකක්ද? ජීවිතේ කොටසක් කියන එක. දැන් මේ අයට පුළුවන්ද දැන් ඔන්න රෑ නින්දට යන්න කලින් ඇස් දෙක ගලවලා පැත්තකින් තියන්න පුළුවන්ද? දැන් අපි හිතමු ඔන්න සද්ද තියෙන තැනක ඉන්නවා. එහෙනම් දැම්මට නිදා ගන්න ඕනේ. කන් දෙක ගලවලා මේ සද්ද වැඩි කන් දෙක ගලවලා රාජ්‍ය විතර නිදා ගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ නේද? ඒක ජීවිතේට බද්ධ වෙලාද නැද්ද? බද්ධ වෙලා. අපි හිතමු ඔන්න කසායක් බොන්න තියෙනවා. තිත්තම තිත්තයි. දිව ගලවලා කසාය බීලා හයි කරගන්න පුළුවන්ද? බෑ නේද? ඇයි?
ඒක ජීවිතයට බද්ධයි ජීවිතේ කොටසක්. දැන් අපි උදේ නැගිට වෙලාව ඉඳලා ඇස් වලින් රූප දකින්නවනේ. දැන් කැමති වුණත් අකමැති වුණත් ඇස් අරගෙන නම් ඉන්නේ රූප පේනවද නැද්ද? පේනවා. කැමති වුණත් අකමැති වුණත් කන් දෙක තියෙනවා නම් සද්ද ඇහෙන්නේ නැද්ද? බයිනේවත් ඇහෙනවා. හොඳ කියනේවත් ඇහෙනවා. ඔක්කොම ඇහෙනවනේ. කැමති වුණත් අකමැති වුණත් නහයට ගඳ සුවඳ දැනෙනවද නැද්ද? දැනෙනවා. දිවට රස දැනෙනවද නැද්ද? කයට පහස දැනෙනවද නැද්ද? දැනෙනවා. මේවා මේ ජීවිතයේ අංග. අපිට අපේ ජීවිතෙන් ඒව ගලවලා අයින් කරන්න බෑ. පින්වතුනි, අපේ ජීවිතයේ අංග විදිහට තියෙන ඔය සාමාන්‍ය ඉන්ද්‍රිය පහ වගේම ධර්ම මාර්ගයේ වඩන අයගේ ජීවිතයේ අංග බවට පත්වෙන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොන ඉන්ද්‍රියද? ආධ්‍යාත්මික ඉන්ද්‍රිය. ඒ තමයි ශ්‍රද්ධාවත්, වීරියත්, සිහියත්, සමාධියත්, ප්‍රඥාවත් කියලා කියන්නේ. ධර්ම මාර්ගය යන හැමෝතුළම මේ පහ තියෙන්න ඕනේ. මේ පහ නැත්තම් අඩුම තරමේ කෙනාට සද්ධානුසාරී වෙන්නවත් බෑ. ඇයි? ඉන්ද්‍රිය සංයුක්තයේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ දේවල් පහ අඩුවෙන්ම තියෙන්නේ කාටද කියලා. විස්තර කරන්නේ තතෝ මුදුතරෝ සද්ධානුසාරී හෝති කියලා. ඒ සියල්ලිනුත් මෘදුම විදිහට පිහිටපු කෙනා හඳුන්වන නම මොකක්ද? සද්ධානුසාරී. සද්ධානුසාරී කියන්නේ සෝතාපන්න මාර්ගය ගමන් කරන්න පටන් ගත්ත කෙනා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට යන සෝතාපන්න මාර්ගේ යන්න පටන් ගත්ත කෙනාට කියනවා සද්ධානුසාරී කියලා. එතකොට මේ ආකාරයට මේ ධර්ම මාර්ගේ පටන් ගන්න තැන ඉඳලම මේ ඉන්ද්‍රිය ධර්ම පහ ගැන විස්තර වෙනවා. එතකොට මේ සද්ධානුසාරී ඵලය ගැන පවා විස්තර කරලා තියෙන ධර්මී තථාගත බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් එක්ක මේ ඉන්ද්‍රිය ධර්ම පහ මෘදුවට හරි පිහිටලා තියෙනවා නම් යම් කෙනෙකුට, ආන් ඒ කෙනා තමයි සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනා. ඒ කෙනා තමයි සද්ධානුසාරී කෙනා. එහෙනම් මේ ධර්ම මාර්ගයේ වඩන හැමෝටම, හැමෝතුළම මේ ඉන්ද්‍රිය පහ තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. පින්නතුනි, මේ ඉන්ද්‍රිය පහ මුළුමනින්ම කුසල් පැත්තටයි අයිති. දැන් ඔබේ හිතේ ශ්‍රද්ධාව නම් වූ ස්වභාවය නැද්ද සාමාන්‍ය? කොයි වෙලාවටද ශ්‍රද්ධාව තියෙන්නේ? බුදු පිළිමයක් දකින වෙලාවටද? චෛත්‍යයක් ළඟට යන වෙලාවටද? එහෙමද? එහෙමනම් ඉතින් ගලවලා තියාගන්න එකක් ඒක. ඒක හැම වෙලාවෙම තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. හැම මොහොතෙම, හැම වෙලාවෙම තියෙන්න ඕනේ පින්නතුනි. හැම මොහොතෙම, හැම වෙලාවෙම තිබ්බොත් තමයි ඒක ඉන්ද්‍රියක් වෙන්නේ. එතකොට වීරිය? වීරිය කියන්නේ මොකක්ද? කුසල් දියුණු කරගන්නටත්, අකුසල් ප්‍රහාණය කරන්නටත් වෑයම් කරනවට කියනවා වීරිය කියලා. ශ්‍රද්ධාව කිව්වේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන බුදුරජාණන් වහන්සේගෙන පැහැදුණු සිතින් වාසය කරනවට. ඊට පස්සේ දැන් ශ්‍රද්ධා, වීරිය, සති. සති කියන්නේ සිහිය. සිහිය. දැන් මේ සිහිය තියෙනවනේ. හොඳ සිහියක් අපි තියෙන්න ඕනේ. සිහිය තියෙන්නේ මොකක් ගැනද? සතර සතිපට්ඨානය තුල පවත්වන සිහියක් එදිනෙදා ජීවිතය අපිට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක සමාධිය. සමාධිය කියන්නේ එකඟ බව. කුසල් අරමුණක් තුල ඇතිවෙන එකඟ බවට කියනවා සමාධිය කියලා. මේ එකඟ වෙන ස්වභාවයක් තියෙන්න ඕනේ. දැන් මේ එකඟ වෙන ස්වභාවය නැත්තම් ඔබට අඩුම තරමේ බණ පදයක්වත් පිළිවෙලට අහගන්න පුළුවන්ද? බෑ. ඇයි? එකඟ වෙන ස්වභාවය නැත්තම් හිත යනවනේ තැන තැන. දැන් සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ආ දැන් ඊළඟට මොනවද කන්න තියෙන්නේ දන්නේ. ඊට පස්සේ අද හවස මගේ අසවල් වැඩේ කරන්න තියෙනව නේද? ඊට පස්සේ ගෙදර දැන් මේ වෙලාවේ මොනවා වෙනවද දන්නේ.
කියලා ඔලුවේ වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා. එතකොට අන්න මේ කියලා දෙන දහම් කරුණු වලට අවධානය යොමු කරගන්න බැරි වෙලා යනවා. එතකොට දන්නේම නැතුව මේ ඉඳගෙන හිටියට මෙතන ඉඳලා නේ අපිට පේන්නේ මෙතන ඉන්නවා වගේ. බැලුවාම ටික වෙලාවක් ගෙදර ඉඳලා ටික වෙලාවක් ටවුන් එකේ ඉඳලා එතකොට දන්නේම නැතුව මේ හිත එහෙට මෙහෙට ගිහිල්ලා එහෙනම් වණ පදයක් අහන්නත් මේ එකඟ බව කියන ස්වභාවය තියෙන්න ඕනේ. ඊළඟට මොකද්ද ප්‍රඥාව? ප්‍රඥාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ඇති අවබෝධය. මේ ජීවිතේ නම් වූ ලෝකයේ පවතින අනිත්‍ය ස්වභාවය ගැන පවතින අවබෝධයට කියනවා ප්‍රඥාව කියලා. ඒතර අපි තීරුම් අරගෙන ඉන්න ඕනේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ආයතන හය මේවා අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි. මේවා අනිත්‍ය ස්වභාවයට අයිති. අපි කවදා හෝ කොයි මොහොතේ හෝ මේව අතහැරලා යනවා. අනිත්‍ය මොහොතක් ගානේ දේවල් වෙනස් වෙලා යනවා. එතකොට පින්නතුනි මෙන්න මේ දේවල් පහ අපේ ජීවිතයේ අඩු වැඩි වශයෙන් හැම මොහොතකම පවත්ව ගන්න පුළුවන් නම් අපි ලুকু ජයග්‍රහණයක් කළා වෙනවා. මේ දේවල් පහ තිබ්බොත් තමයි අකුසලයට ඉඩක් නැති වෙන්නේ. මේ දේවල් පහ නැති වුණොත් අකුසලයෙන් දන්නේම නැතුව අපේ හිත වසා ගැනීම සිදු වෙනවා. දැන් සමහර වෙලාවට දැන් මේවා තිබුණට ප්‍රකට නැතුව තියෙන අවස්ථා තියෙනවා. දැන් අපි මේ ගුණධර්ම පහ අපේ හිතේ තියෙනවා, හැබැයි ප්‍රකට නැහැ. මේවා ප්‍රකට වෙන්නේ කොයි වෙලාවටද? තියෙනවා නම් ප්‍රකට වෙන්නේ අකුසලයක් ආපු වෙලාවට. කොයි වෙලාවටද? අකුසලයක් ආපු වෙලාවට. දැන් අපි හිතමු මෙහෙම. ඔන්න හිතට කාම අරමුණක් එනවා. හිතට කාම අරමුණක් ආවට පස්සේ අපි එකපාරටම අපිට සිහිය තිබ්බොත් මොකද වෙන්නේ? සිහියෙන් දැනගන්නව. අන්න චිත්තානුපස්සනාව නේද? දැන් අපි හිතගෙන සිහියෙන් ඉන්න ඕනේ. එතකොට සිහියෙන් හිටපු ගමන්ම සිහියෙන් දැනගන්න පුළුවන්. ඔන්න දැන් මගේ හිතට ප්‍රහාරයක් ආවා. ඔන්න දැන් ප්‍රහාරයක් ආවා. ඔන්න දැන් හතුරෙක් ආවා. ඔන්න කාමච්ඡන්දේ නම් වූ ස්වභාවය මගේ හිතට ආවා කියලා දැනගන්නවා. දැනගත් ගමම්ම ශ්‍රද්ධාව තියෙනවා නම් මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය තියෙනවා නා. එයා ටික පාරට මතක් වෙනවා. අනේ මේක බුදුරජාණන් වහන්සේ එපා කියපු එකක් නේද මේ? බුදුරජාණන් වහන්සේ අපිට අහිත පිණිස දුක් පිණිස පවතිනවා කියලා කියපු දෙයක් නේද මේ මගේ හිතට ආවේ කියලා ආපු ගමම්ම ශ්‍රද්ධාව තියෙන කෙනා ශ්‍රද්ධාව නම් වූ එකම එක කාරණේ මුල් කරගෙන අර උපන්නා වූ කාමයෙන් හිත බැහැර කරලා කුසලයට හිත යොමු කර ගන්නවා. එහෙම නැත්තම් ඔන්න එයාට වීරිය කරන්න වෙනවා නේද? එයා හිම වීරිය කරනවා. ඒ කෙනා අර ආපු අකුසල විතරකේ ආදීනව හිතනවා. ආයා හිතනවා මේක මට හොඳ නැති එකක්. මේ ආපු කාම සිතිවිලි මට දුක් පිනිස පවතින එකක්. මේක මම අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ කියලා අර විතක්ක සන්තහන සූත්‍රයේ තියෙන විදිහට ඒ කෙනා හිතින් උපන්නා වූ අකුසල් විතරකේ බැහැර කරන්ට වීරිය කරනවා. අන්න වීරියත් එතෙන්ට ආවද නැද්ද? ආවා. ඒ සමහර වෙලාවට දැන් අපිට තේරෙනවා දැන් මේක බුදුරජාණන් වහන්සේ එපා කියපු එකක් තමයි කියලා හිතී අර අකුසලෙම හිතෙන අවස්ථා නැද්ද සමහර වෙලාවට? තියෙනව නේද? අන්න ඒ වෙලාවට වීරිය බොහෝම උපකාර වෙනවා. ඒත් එක්ක මේකට උපකාර වෙනවා ඒ වීරිය පවත්වන කුසල අරමුණ කෙරෙහි තියෙන එකඟ බව. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න කාමසිතවිල්ලක් එනවා නම් අපි ඒකෙන් හිත බැහැරට ගන්න හිතාගෙන අසුබය තුල හිත පිහිටෙවුවා කියමුකෝ. ඉතින් වීරියෙන් දැන් අසුබය තුල හිත පිහිටවන්න බලනවා. එහෙම පිහිටවන්න බලද්දි හිත පිහිටන්නේ නැත්තම් අපිට කුසලයේ තුල හිත පවත්වන්න පුළුවන්ද?
බෑනේද? එහෙනම් ඒකට යම් එකඟ බවක් අවශ්‍යයි. අන්න කුසලයක් තුල පිහිටි එකඟ බවක් අවශ්‍ය වෙනවා. අන්න සමාධිය කියන ස්වභාවයත් එතනදී උපකාර වෙනවා. ඊට පස්සේ මේක කුසලයක් මේක අකුසලයක්. දැන් මේ වෙලාවේ මගේ හිතට ආපුදී යහපත පිණිස පවතින දෙයක් මේක අයහපත පිණිස පවතින දෙයක් කියලා වෙන් කර කර බැලීමේ හැකියාව මොකක්ද? ප්‍රඥාව. දෙයක් වෙන් කරලා බලන්නේ ප්‍රඥාවෙන්. එතකොට ඒකේන අර හිතට ආපු කාමය අකුසලයක් කියලා දැකීම තුලම තියෙන යාගේ ප්‍රඥාවයි. එතකොට පින්වතුනි බලන්න අර එන කාම විතරකයක් බැහැර කරන අවස්ථාවකදී පවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම පහ පාවිච්චි වෙලාද නැද්ද එහෙනම්? පාවිච්චි වෙලා. හැබැයි පින්වතුනි අපි ඔය ඉන්ද්‍රිය පහ අවදි කරගන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? පංච නීවරණ නැගිටිනවා. පංච නීවරණ බලවත්ව නැගිටලා නම් ඉන්නේ ඒ වෙලාවට ඉන්ද්‍රිය ධර්ම නිදාගෙනයි. අන්න යම් විදිහකට අපි හිතමු ඔන්න සිහියාව කියලා යාට. දැන් යා ඔන්න කාම විතරකයක්ම හිතේ ඉන්නවා. ඉන්න වෙලාවේ යාට එකපාරට හිතුනොත් ආ මොනවද මම මේ හිතේ ඉන්නේ? මේක මේ අකුසලයක් නේ. මේ දැන් මට මේ කාමෙන හිතට ඇවිල්ලා තියෙන්නේ. අන්න එක ක්ෂණයෙන් ඇහැරුණා. කවුද ඇහැරුණේ? සිහිය නම් වූ ඉන්ද්‍රිය ඇහැරුණා. ඒත් එක්ක මොන අනිත් එක්ක නැත් ඇහැරෙනවා. ආ මේ බුදුරජාණන් වහන්සේ එපා කියපු එකක් නේද මම මේ හිතේ ඉන්නේ? මොකක්ද? ශ්‍රද්ධාවත් ඇහැරෙනවා. ඒත් එක්ක මොන්න ඒක නා තේරුම් ගන්නවා මේක අකුසල්නේ. මේක අකුසල්නේ. මේක හොඳ නැති එකක්නේ. මේක එහෙනම් ඉක්මනට මේකෙන් හිත ගන්න ඕනේ කුසලයකට. මොකද නැකිත්තේ? ප්‍රඥාව නැකිත්තා. ප්‍රඥාවෙන් තමයි බෙද බෙද බැලුවේ මේක අකුසලයක් මේක කුසලයක් කියලා. ඒත් එක්කම එහෙනම් වීරිය වඩන්න ඕනේ. වෑයම් කරන්න ඕනේ. අකුසලයේ බැහැර කරන්ටත් කුසලයේ උපද ගන්නත් ඔන්න වීරියෙන් හිතනවා. අර කාමී ආදීනව ආයායේ කාමයෙන් හිත මුදව ගන්න උත්සාහ කරනවා. අන්න වීරියත් නැකිත්තා. ඒත් එක්කම මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව මේ ක්‍රියාවලිය කරද්දි කුසලයක් තුල හිත පිහිටවන්න දරන වෑයමේදී ඒ තුල හිත පිහිටන ස්වභාවයට කියනවා සමාධිය කියලා. එතන ඒ මොහොතේදී තියෙන එකඟ බව කියලා. එතකොට එහෙනම් පින්නතුනි අපි එදිනෙදා ජීවිතේදී අපිට මේ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කරන්න පුළුවන්ද බැරිද? කොයි වෙලාවටද? භාවනා කරන වෙලාවකදී විතරද? නෑ නෑ නෑ, හැම වෙලාවකදීම. අකුසලයක් හිතේ බලවත් වෙන්නේ යම් මොහොතකද ඒ මොහොතේදී තේරුම් ගන්න අකුසලයේ හිතේ බලවත් වුණා කියන්නේ කුසල ධර්මයන් නිදාගෙන ඉන්නේ. අන්න ඉක්මනට හැරවන්න. හැරව ගන්න හැබැයි අපිට ඕන වෙන්නේ මොකක්ද? සිහිය තමයි ඉස්සරෝම මුල් වෙන්නේ. ඒත් එක ප්‍රඥාවත් එකතු වෙනවා. ඊට පස්සේ ශ්‍රද්ධාවයි වීරියයි සමාධියයි උදව් වෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට පංච ඉන්ද්‍රිය ධර්ම හැම විටම හිතේ බලවත් කරගන්නවා නම් යම් කෙනෙක් ඒ කෙනා දුක් නිවාලන ආර්ය මාර්ගයයි වඩන්නේ. ඒ කෙනා සතර අපා දුකින් නිදහස් වෙන මාර්ගයයි වඩන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංයුක්තිදී පෙන්වලා දෙනවා යම් කෙනෙක් පංච ඉන්ද්‍රිය ධර්ම වඩනවා නම් ඒකේන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වඩන්නේ. ඒකේන වඩන්නේ සතර සතිපට්ඨානයයි. ඒකේන වඩන්නේ පංච ඉන්ද්‍රිය ධර්මයි. ඒකේන වඩන්නේ සතර ඉරිදීපාද ධර්මයි. ඒකේන වඩන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ධර්මයි. ඒකේන වඩන්නේ පංච බල ධර්මයි. ඒකේන වඩන්නේ සප්ත බොජ්ජංග ධර්මයි. එහෙමත් නැත්නම් ඒකේනට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා කියලා. ඉතින් ඒ නිසා පින්නතුනි එහෙනම් ඔන්න අද ඉගෙනගත්ත පාඩම මොකක්ද? පස් දිනක් නිදාගෙන ඉදී පස් දිනක් ඇහැරලා ඉන්නවා. කවුරු නිදාගෙන ඉදීද කවුරු ඇහැරලා ඉන්නේ? පංච නීවරණ නිදාගෙන නම් යම් වෙලාවක ඒ වෙලාවේ ඉන්ද්‍රිය ධර්ම ඇහැරිලා.
ඉන්ද්‍රිය ධර්ම නිදාගෙන නම් යම් වෙලාවක පංච නීවරණ හැරිලා අපි කැමති අපේ ජීවිතේ කවුරු හැරලා ඉන්නව නන්ද පංච ඉන්ද්‍රිය හැරලා ඉන්නව නම් කැමතිද කැමතිද නැද්ද කැමති නේද හැබැයි ඉබේ හැරෙනවද ඇහැරෝ ගන්න ඕනි දැන් දැන් අපිට ඉන්ද්‍රිය ධර්ම හැරවනවා කියන එක ලීසි වැඩක්ද අමාරු වැඩක්ද අමාරු වැඩක් හැබැයි අමාරුවෙන් හරි ඇහැරෙව්වොත් නීවරණ නිදා ගන්නවා තමයි ඒ නිසා අමාරුවෙන් හරි ඇහැරව ගන්න ඕනි ඉන්ද්‍රිය ධර්ම ඇහැරව ගන්න එක හරියට සමහර අය උදේට ඇහැරවනවා වගේ සමහර අය උදේට ඇහැරවන ලීසිද අමාරුද අමාරු නේද සමහර වෙලාවට අපි ඉලාම් හතර පහක් තියන්නේ නැද්ද තියලා ඔන්න එකක් වදිද්දි අනික අනික පුළුවන් කියලා ඉන්නවා ඒක වදිද්දි අනික පුළුවන් කියලා ඉන්නවා එහෙම අරකෙම තව පොඩ්ඩකින් පුළුවන් තව පොඩ්ඩකින් කිය කී හැරෙන එක කල් දානවා කල් දදා ඉඳලා අන්තිමට ඔන්න දැන් අන්තිමට දැන් නෑ නෑ තව විනාඩි පහකින් පහකින් අන්තිමට පහ දන්නේම නැතුව ඕ 10 වුණා නම් හොඳයි 10 වෙලා නවතින්නෙත් නැේනි ආන් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට අපිට මේ වෙන්නේ ඉතින් ඒ නිසා පින්නතුනි හැබැයි අමාරුවෙන් හරි ඇහැරුණොත් අපි හිතමු කවුරු හරි මේවා කිලින් කරලා තියෙනවා මූණට වතුර ටිකක් ගහනවා එතකොට ඇස් ඇරලා හොඳට පණ ගහලා ඉන්නේ නැද්ද එළියට එනව නේද අන්න ඒ වගේ කොහොම හරි හිතට අකුසලයක් ආපු වෙලාවක අපි අකුසලයේ තියෙද්දී ඉන්ද්‍රිය ධර්ම ඇහැරෝ ගන්න අමාරුයි තමයි. හැබැයි අමාරුවෙන් හරි ඇහැරෝ ගන්න ඕනේ. එහෙම ඇහැරෝ ගත්තොත් ඒකේ නා වඩන්නේ ධර්ම මාර්ගයයි. ඉතින් ඒ නිසා මේ සීළු දෙනාම ඉදිරියදා ජීවිතේදී අකුසල් එනේන මොහොතක් මොහොතක් ගානේ ඉන්ද්‍රිය ධර්ම ඇහැරෝ ගන්න උත්සාහ කරන්න. එතකොට ඉන්ද්‍රිය ධර්ම ඇහැරෙනවත් එක්කම ඒ ඉන්ද්‍රිය ධර්මවල ස්වභාවය තමයි ඉන්ද්‍රිය ධර්මවල කෘත්‍ය තමයි අකුසලය බැහැර කිරීමත් කුසලයේ උපදවා දීමත් එතකොට මේ අයට කුසල ධර්මයන්ගෙන් පිරිපුන් ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබේවි ඉතින් අද මේ සියලු දෙනාම දන්පැන් පූජා කරමින් මහා සංඝරූණට දන්පැන් පුදමින් මේ නාගදීප මහා චෛත්‍ය රාජයන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පූජා කරමින් ජීවිතයට උදාර පිනක් රැස් කරගත්තා. දැන් ධර්මයත් ශ්‍රවණය කළා. මේ ශ්‍රවණය කළ ධර්මය මේ පින්වත් සීලු දිනාට සුවසේම ඉන්ද්‍රිය ධර්ම අවදි කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිසම හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. පින්නතුනි අපි මේ රැස් කළ සීලු පුණ්‍ය ධර්මයන් මේ මහියංගනේ නාගදීප පින්බිමේ මේ බිමට අධිග්‍රෝහිත වැඩවසන නාගරාජෝත්තමයන් වහන්සේලා ඒ වගේම නාග අමාත්‍ය සෙන්පති සීලු දෙනාද ඇතුළු ඒ සීලු නාපිරිසටත් මේ නාගදීප ජලාශය ඇසුරු කරගෙන සිටින ඒ සියලු නාපිරිස ඇතුළු සියලුම නාගයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යස්සින් වැඩි සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රීමත් සුමන සමන් දෙව් නිරිඳුන් ඇතුළු සියලුම ප්‍රදේශ බාර පළාත් බාර ස්ථාන බාර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාද සක්දෙව් රජුන් සතරවරම් දෙව් රජවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලුම දෙවියෝද අපගේ පින් අනුමෝදන් වන අපට උපකාර කරන සියලුම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද සියලු බ්‍රහ්ම රාජවරුන් ප්‍රමුඛ බඹ පිරිසද සියලු නාග රාජවරුන් ප්‍රධාන සියලු නා පිරිසද මේ පින් අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසින් වැඩි සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු
සාතු සාතු රැස්කල සීලු පුණ්‍ය ධර්මයන් අප සීලු දෙනා නමින් මිය පරලව ගිය සීලු නෑ හිත මිතුරෝද මිය පරලව ගිය ශ්‍රද්ධා ධර්ම දාන සමාජික සමාජිකාවන්ද ඒ වගේම අද දන්පැන් පිරිනමන මේ සීලු දෙනා නමින් මිය පරලව ගිය සීලූම නෑ හිත මිතුරෝද මේ බිම තනවන්නට උපකාර කළ මියගි උපකාර කොට මියගිය සියලුම දිනාද මේ පින් අනුමෝදන් වී පරලෝ වශයෙන් සැපවත් පිට්වා සාපිපාසාදී දුරු කර ගනිත්වා ඊතාසුවසීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා සාදු 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 රැස්කල සීලු පුණ්‍ය ධර්මයෝ අපට මේ උතුම් ධම්මග පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ සතුටින් අනුමෝදන් වෙත්වා නිරෝගී සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා සාදු 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 මේ පින්කම සූදානම් කරගන්නට අපට උපකාර කළ මහියංගනේ බතලයාය මහමෙවුනාව ශ්‍රී සුමන භාවනා අසපුවේ සංඝෝපස්ථායක අපගේ පින්වත් පන්නල සුමන වංශ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මේ නාගදීප විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ සීලු මහා සංඝරත්නයත් මහමෙවුනාවාසී ලෝවාසී මහසංගරුවනත් මේ පින් අනුමෝදන් වී සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා සාතු 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 අද දින නොඑක් ආකාරයෙන් මේ ප්‍රණීත ආකාරයට සම්බුද්ධ පූජාවන් සකස් කිරීමෙනුත් ඒ වගේම ඉතාමත්ම මැනවින් මහා සංඝරත්නය උදෙසා දන්පැන් සැකසීමෙනුත් මේ පින්නතුන් ඒ සඳහා ඒ මුල් කොටගෙන බොහෝ පින් රැස් කරගත්තා. ඒ ආකාරයට දන්පැන් සැකසීමට වචනයකින් හෝ උපකාර කළ යමෙක් ඇත්නම් ඒ සියලූම දෙනාත් ඒ වගේම මේ පින්කම සාර්ථක කර ගැනීමට විහිසී ක්‍රියා කළ මහියංගනේ බතලයාය ශ්‍රී සුමන මහමෙවුනාව භාවනා අසපුවේ යෝන් සභාවේ දරුවන් සීලු දෙනාටත් ඒ වගේම එහි දායක කාරකාදී සියලූම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සීලු දෙනාද මේ පින් අනුමෝදන් වෙමු. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී සභාපතිතුමන් හිටපු සභාපතිතුමිය අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනා ඇතුළු සැදැහැති සියලූම දෙනාටත් ශ්‍රද්ධානාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධානාලිකාවට ධනයෙන් ශ්‍රමයෙන් දැනුමින් මුල සිටම උපකාර කරන සැදැහැති සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු පින් අනුමෝදන් වී අප සියලු දෙනාද දෙමාපිය සහෝදර ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා සමගින් ඊතා සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා සාදු සාදු සාදු.